සුබ සන්ධ්‍යාවක් ප්‍රේක්ෂකවරුනි, අද ඔබේ කාලය මේ මැදිරියේ ගත කිරීමට තීරණය කිරීම ගැන අපි ඉතා ස්තුතිවන්ත වෙනවා. අදත් අපි සාකච්ඡාවට භාජනය කරන්නේ මේ සමාජයේ තියෙන මිත්‍යාවන් දුරු කරන්නේ කෙසේද, සමාජයේ බුද්ධිමත් කරන්නේ කෙසේද, සමාජයට බුද්ධ දර්ශනය, බුදු දහම කියන්නේ මොකක්ද කියලා හඳුන්වා දීමක් කරන්නේ. මෙතන මෙම්මනකල් අපිට කියලා දීලා තිබුණේ බුද්ධාගමක්, බුදුහාමුදුරුවෝ දේශනා නොකරපු ආගමක් ගැන. දැන් අපි එය එහි වැරදි පෙන්වා දී බුද්ධ දර්ශනය කුමක්දයි විවෘත කර පෙන්වන්නයි මේ සූදානම් වන්නේ. ඒ බුද්ධ දර්ශනය විවෘත කිරීමට සමාජයේ තියෙන මිත්‍යාවන් දුරු කළ යුතුයි. මෙතන මෙම්මනකල් අපි සාකච්ඡා කරලා තිබුණේ මේ මිත්‍යාවන් මොනවාද කියලා. අපි අද තවදුරටත් ඒ මිත්‍යාවන් සාකච්ඡා කරමු. වෛද්‍යතුමනි, මම දැනගන්න කැමති බුදුන් වහන්සේ සාරා සංකේය කල්පලක්ෂයක් පෙරම් පුරලයි බුදුනේ කියලා සඳහන් වෙනවා. ආත්මයක් නැහැ නැති කෙනෙක් එතෙක් පෙරම් පුරුවා කියලා කියන්නේ කොහොමද? ඒ ගැන පොඩි විස්තරයක් බලාපොරොත්තු වෙනවා. ඔව්, ඒ අපේ සමාජයේ තියෙන මිත්‍යා මතයක්. ඒක මේ හාමුදුරුවෝ තමයි කියන්නේ සාරා සංකේය කල්පලක්ෂයක් පෙරම් පුරලයි බුදුනේ කියලා. නමුත් අත වශයෙන් ඔය වචනේ තේරුම හොයලා බලනකොට තේරෙයි මොකද්ද මේ අත වශයෙන් කියන්නේ කියලා. දැන් මෙතන කල්පලක්ෂයක්, කල්පයක් කියලා කියන්නේ අත වශයෙන් අපි හිතනවා සමාජයේ ඉන්න හිතන්නේ මේ මහා දීර්ඝ කාලයක් කියලා. නමුත් කල්පය කියන වචනේ තේරුම, කල්පය කියන මාගදී වචනේ තේරුම ක්ෂණය. ඒකයි සංකල්ප විකල්ප ආදී හැදිලා තියෙන්නේ. කල්පනා කරනවා, ඒවා ෂණේකදී කරන දේවල්. ඒ වචනය දැන් සම්පූර්ණයෙන් විරුද්ධ අර්ථයක් ගෙනහෙන ලෙස මේ අපේ බුදුන් මිත්තෝ බමුණෝ ඒගොල්ලෝ වෙනස් කරලා තියෙනවා. එතකොට කවුරු හරි කල්පයක් කියපු ගමන් දැන් සමාජයේ තේරෙන්නේ මහා දීර්ඝ කාලයක් කියලා. අත වශයෙන් කල්පයක් කියන්නේ ෂණේට. එතකොට මේ වචනේ බලමු මොකද්ද කියලා. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක්. අසංඛ්‍ය කියලා කියන්නේ සංඛ්‍යාවක් නැහැ කියන එක. ඒ කියන්නේ බිංදුව. එතකොට බිංදුව හතරෙන් වැඩි කරාම ඒත් බිංදුවයි. ඒක ලක්ෂෙන් වැඩි කරාම ඒත් බිංදුවයි. ඉතින් උතර කාලයක් ගැන කීමක් නැහැ. නමුත් සමහරු කියනවා අසංඛ්‍ය කියන්නේ බොහෝ දීර්ඝ කාලයක් කියලා. එහෙනම් මොකටද හතරක් දාන්නේ? ආයි දාන්න ඕනේ නැහනේ අසංඛ්‍ය කිව්වට පස්සේ. ලක්ෂයක් කියලා කියන්න ඕනේ නැහනේ. ඒ අපිට දිග වචනයක් කියලා රවටලා, මිනිසුන්ගේ රවටලා. මෙතන කිසිම කාලයක් ගැන සඳහන් වෙන්නේ නැහැ. ඔය සාරා සංඛ්‍ය අසංඛ්‍ය කල්ප ලක්ෂයක් කියන එකෙන් කිසිම කාලයක් සඳහන් වෙන්නේ නැහැ. අපි ඔය රවටන වචනේ පමණක් නෙමෙයි, පාරමී කියන. පාරමී කියන්නේ ඔය දස පාරමී ත්‍රිපිටකේවත් නැහැ. ඒවා අටුවා ලියපුවා ලිව්වේ. අටුවා ලියපුවා දැන් අපේ ළමයින්ට උගන්වනවා. අපේ අධ්‍යාපන පුත්සාධික පෙති සාමාන්‍ය පෙළ විභාගයටත් අහනවා මොනවද දසපාරමී කියලා. මේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලියපුවා, අටුවාචාරින්න ලියපුවා. දැන් ඒක ලොකු දෙයක් වෙලා ඒක මිනිසුන්ට පෙන්නලා හරියට බුදුහාමුදුරුවෝ මෙච්චර කල් සිද්ධාර්ථ කුමාරයා ඊට පෙර පෙරම්පිරුවා, ඉපදි මැරි ගියයි කියලා සම්පූර්ණ ව්‍යාජ අදහසක් මහජනයාට ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්ත වශයෙන් බුද්ධ දේශනේ අනාත්මයි. අනාත්ම කියන්නේ එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. එතකොට ඒ කියන්නේ මෙහෙම ආත්මයක්. ආත්ම කියලා කියන්නේ සංස්කෘත භාෂාවෙන්, මාගධි භාෂාවෙන් කියනවා ආත්ත කියලා. එතකොට අනිච්ච දුක්ඛ අනාත්ත කියන එකේ තේරුම මේ ආත්මයක් නැහැ කියන එක. ඒත් එහෙම නැහැ කියලා කොහොමද මේ හාමුදුරුවෝ බලන්න මෙච්චරකල් කවුරුත් ප්‍රශ්න කරේ නැහැ නේද? මේ හාමුදුරුවෝ කිව්වෝ සාරා සංකේ කල්පලක්ෂය පෙරම්පුරුවා කියලා. අතන කියනවා එහෙම පෙරම්පුරන්න කෙනෙක් නැහැයි කියලා. ඉතින් ඒක නිසා ඒක සම්පූර්ණ වැරදි සංකල්පයක්. අපිව මුලා කරපු වචනයක්, හාමුදුරුවෝ අපිව මුලා කරපු වචනයක් තමයි ඔය පාරමී කියන එක. අත වශයෙන් පාරමී කියන වචනේ අහන්න කොහෙද තියෙන්නේ කියලා ත්‍රිපිටකේ. කොහෙද ඔය තියෙන දස පාරමී? ඔය කොහෙවත් ත්‍රිපිටකේ තියෙන දේවල් නෙමෙයි. අටුවාචාරීන්ගේ දේවල් හරි කියලා අරගෙන බුදුහාමුදුරුවෝ කියපු දේවල් වලට උඩින් ඒක යටපත් කරගෙන දැන් මතුවලා තියෙන අවස්ථාවක් ඔය ඔබ පෙන්නුම් කරේ. වෛද්‍යාචාර්යතුමනි, දැන් ඕනෑම සුබ කටයුත්තක් ඕනෑම වැඩක් පටන් ගන්නකොට එක්ක චාරිත්‍ර අනුකූලව නැත්නම් සම්ප්‍රදාය අනුකූලව අපි තල්සේ සමාදන් වේවි එහෙම නැත්නම් දේවල් සරණ යමු කියන්නේ. ඊටත් අමතරව අනහරි අවසානයකදී අපි දෙවන්
සරණයි වගේ වචන භාවිතා කරනවා. එතකොට මේකේ අර්ථයක් තියෙනවද කියලා දැනගන්න පුළුවන්ද? අපේ සාමාන්‍යයෙන් චාරිත්‍රවලදී ඔය බුද්ධං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, තෙරුවන් සරණයි, බුදු පිහිටයි, තුම් පිහිටයි ආදී වශයෙන් මිනිස්සු කියන්න පුරුදු කරලා තියෙනවා මේ හාමුදුරුවෝ. ඒ ඔක්කොම බමුණු ධර්ම, බමුණු ආගම් වලින් ආපුවා. බුද්ධ දේශනේ පැහැදිලිවම සඳහන් වෙනවා. ත්‍රිපිටකයේත් මේක තියෙනවා, වැරදිර ලිපියකෙත්. බුද්ධ සරණ කියලා එකක් නැහැ. ධම්ම සරණ, අනන්‍ය සරණ. ධම්ම සරණ යන්න වෙන කිසිවක් සරණ යන්න එපා. එතකොට බුද්ධං සරණං ගච්ඡාමිත් නැහැ. සංඝං සරණං ගච්ඡාමිත් බුද්ධ දේශනේ නැහැ. අත වශයෙන් බුදුහාමුදුරුවෝ කියනවා ඒවා සරණ යන්න එපා කියලා. එහෙම එපා කියලා තියෙද්දි අපිට හාමුදුරුවෝ දැන් කොච්චර කාලයක් ඉඳලා කියනවද බුද්ධං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා. හාමුදුරුවන්ගෙන් අහන්න ඇයි මේ? අත්තදීප සූත්‍රේ, මහා පරිනිබ්බාන සූත්‍රේ බුදුහාමුදුරුවෝ පින්නම් පාන්න ඉස්සෙල්ලත් කිව්වා ධම්ම සරණ, අනන්‍ය සරණ, වෙන කිසිවක් සරණ යන්න එපා කියලා. අයිහිම කියලා තියදී අපිට හදාගත්තේ ආගමක් බුද්ධං සරණං සංඝං සරණං ගච්ඡාමි කියලා. බුද්ධං සරණං කියලා බුදු කෙනෙකුගේ පිහිටක් ගන්න පුළුවන්ද අපිට? ඒ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවා කියලා වචනයක් දැම්මේ, පිරිනිවන් පරිනිබ්බුතෝති පිරිනිවන් කියලා වචනයක් දැම්මේ අන්තිම නැතිවීම වෙන කිසිවක් බුදුහාමුදුරුවන්ගෙන් ඉල්ල ගන්න පිහිට ගන්න නැහැයි කියන එක පෙන්නුම් කිරීමට ඒ වචනේ දැම්මේ. දැන් ඒ වචනේ කියලා කියනවා බුද්ධං සරණං ගච්ඡාමි කියලා. සම්පූර්ණයෙන්ම වැරදි මිනිසුන්ගේ නොමග යවන එක. බුදුහාඳුරන්න කරන අපහාසය. බුදුහාඳුරෝ කියනවා අනන්‍ය සරණ, වෙන කිසිවක් සරණ යන්න එපා කියලා. එහෙම කියලා තියද්දි අපිට මෙවැන්න දෙයක් කිරීම මහජනයාව මුලා කිරීමක්. කවුරුත් මේගොල්ලෝ අහලා නැහැ. කොහොමද බුදුන් සරණ යන්නේ? නිකන් කටින් කිව්වහම බුදුන් සරණ යනවද? බෞද්ධයෙක් වෙන්න කවරද බෞද්ධයා කියලා හාමුදුරුවෝ කියන්නේ ත්‍රිසරණ සරණ ගියාය. ඒගොල්ලන්ගේ කතාව. එහෙම බුදුහාමුදුරුවෝ කියලා නැහැ. බුදුහාමුදුරුවෝ බෞද්ධයා කියන්නේ බුද්ධ කියන තැන සොයාගත් සොයායනායිත. ත්‍රිසරණ සරණ ගිහිල්ලා ඒක හොයාගන්න බෑ. බුදු කියලා කෙනෙක් අරගෙන එයාගෙන් පිහිට ඉල්ලන්න ගියොත් කවදාකවත් බුදුහාමුදුරුවෝ කියපු දේ කරගන්න බෑ. නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් අපේ රටේ තියෙන තවත් ওই ලොකු මිත්‍යාව තමයි බුද්ධං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. ඒගොල්ලෝ සංඝ කියලා ඒගොල්ලන්ට කියාගෙන ඒගොල්ලෝ කියනවා මේ සංඝං සරණං ඒගොල්ලන්ගෙන් පිහිට ඉල්ලගන්න කියලා. එහෙම නෙවෙයි. බුදු දේශනේ සංඝ කියලා කියන්නේ සමූහයට. ඒගොල්ලෝ ආර්ය සංඝ, මාර්ගඵලලාභී, නිකන් කහපාර රෙදි ඇඳගත්තට ඒගොල්ලෝ ආර්ය සංඝ වෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ සරණ යන්නත් බෑ. කවුරු සරණ ඉල්ලලත් කාටවත් පිහිට වෙලත් නැහැ. දැන් අවුරුදු 2100කට ඒගොල්ලන්ට අනිත් අයර නිවන් දකින්න හැටි කියා දෙන්න දන්නේත් නැහැ. ඒ නිසා ඒක ලංකාවේ තියෙන, ලංකාවේ පමණක් නෙවෙයි හැම බෞද්ධ රටකම දැන් පැතිර ගිය මිත්‍යාවක්. මහජනයා දැනගන්න ඕනේ බුද්ධ දේශනේ කියන්නේ ධම්ම සරණ, අනන්‍ය සරණ, වෙන කිසිවක් සරණ යන්න එපා කියලා. ඒතකොට බුද්ධං සරණුත් නැහැ, සංඝං සරණුත් නැහැ. අහන්න හාමුදුරුවන්ගෙන්, අර ඒ හාමුදුරුවෝ අර සූත්‍රයේ මෙහෙම කියලා තියෙන්නේ ඇයි කියලා. ඇයි අපිට කියන්නේ බුදු සරණයි? ඒක විතරක් නෙමෙයි. දැන් ළමයි ස්කෝලේ ගියහම කියන්නේ බුදු සරණයි, තුම් පිහිටයි, තෙරුවන් සරණයි. ඒගොල්ලන්ට පුරුදු කරලා තියෙනවා මිත්‍යාවක් නොදැනුවත්වම කියවෙන්න. අර පොඩි කාලේ පිරිත් කඩපාඩම් කරනවා වගේ දැන් මේකත් කඩපාඩම් වෙලා නිකම්ම කියවෙනවා. දුරකථනයෙන් ඇමතුවත් ඉවරනකොට කියන්නේ බුදු සරණයි කියලා. ඒතර කවදාකවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. මොකද ඒක මිත්‍යාවක්. මිත්‍යා තියෙනකන් තණ්හා ෂය වෙන්නේ නැහැ. ඒ නිසා නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. එතකොට මේ බමුණෝ දැන දැන මිත්‍යාවට තව තවත් මිනිසුන් ඇදලා දානවා. ඒතර නෙමෙයි පොඩි ළමයි. කිසි දෙයක් නොතේරෙන ළමයින්ට කියන ගිහිල්ලා බුදු සරණයි කියලා. එහෙම කිව්වනම් එයා, එයාගේ ඔළුවේ ඒක තැම්පත් වුණා නම් හැමතිස්සෙම ඉබේටම කියවෙනවා. එතකොට කවදාකවත් අර මිත්‍යාවලින් සෑදුණු තණ්හා ඡය කරගන්න බැරි වෙනවා. මොකද ඒක මිත්‍යාවක් වෙනවා. ඒ නිසා බුද්ධං සරණං සංඝ සරණං බුද්ධ දේශනේ නෙවෙයි. ඒ අපේ හාමුදුරුවෝම හදාගත්ත දෙයක්. දැන් ඒක සමාජගත කරලා පැතිර කරලා පොඩි ළමයින්ට ඔලුවට දාලා තිනවා. කවදාකවත් ඒගොල්ලන් නිවන් දකින්න බැරි වෙන්නේ. වෛද්‍යතුමනි, මට තරුණ දෙක පිළිබඳව දැනගන්න අවශ්‍යයි. පළවෙනි කාරණය දැන් බෞද්ධ ජනතාව ගොඩක් එක් රැස්සලා රහතන් වහන්සේලාගෙන් බණ අහන කියලා යනවා. ඉතින් මේක සත්‍ය අද ඇත්තම රහතන් වහන්සේලා සිටිනවද කියන ප්‍රශ්නේ තවත් එකක්. බුදු පිළිම වන්දනාව
රහතන් වහන්සේ වන්දනාව කියලා 500ක් රහතන් වහන්සේලා ඉන්නවා කියලා වන්දනා කරන්න යනවා. ඉතින් එතන මහජනතාවට බෞද්ධ ජනතාවට එකේ මේ සරණක් වෙනවද කතේක කියලා මට දැනගන්න කැමතියි. දැනට කවුරුත් රහත් වෙච්ච අය ලෝකේ නැහැ. නමුත් දැනට ඉන්නේ සෝතාපන්න තත්ත්වයට පත්වෙච්ච අය පමණයි. රහතන් වහන්සේලා කියලා බොරුවට ව්‍යාජව නන්දාගෙන ඒගොල්ලන්ගේ මුදල් හම්බ කරන ක්‍රම වලට වංචා කරන කට්ටිය ඉන්නවා. ඒ වගේම රහතුන් වැඩි මග ඔස්සේ කියලා නමකුත් දාගෙන නිකන් රහත් කියලා නම කෑල්ලක් ඇඳගෙන රහතුත් නෙමෙයි. ඒක ඒ පස්සේ යන කට්ටිය කියලා. දැන් එතකොට හැමෝම බෞද්ධයෝ රහතුන් වැඩි මග ඔස්සේ නෙමෙයිද යන්නේ? බුදුන් වැඩි මග ඔස්සේ නෙමෙයිද යන්නේ? එයා විතරක් එක්කෙනෙක් හොදෙන්නෙක් රහතුන් වැඩි මග ඔස්සේ කියලා දාගෙන. හැබැයි එයා කියනවා කවුරුත් නිවන් දැකලත් නැහැ, එයත් නිවන් දැකලා නැහැ. නමෙන් විතරක්. ඊට පස්සේ මම කියලා කෙනෙක් නැහැ කියලා බුද්ධ දේශනේ කියලා තියද්දි ප්‍රේතයෝ, භූතයෝ, යක්ෂෝ, හොල්මන්, දෙයියෝ ඒව ගැන කතා කර කර මිනිස්සුන්ව රවටනවා. එයා ඒගොල්ලෝ තමයි මල් උඩ යන්නේ. සත්තුන්ට පැණි බොන දින මල් උඩ ඇවිදිනවා ඒගොල්ලෝ. අන්න ඒ කට්ටිය තමයි ව්‍යාජයෝ මිනිසුන්ගෙන් රැවටෙන්න එපා. ඒ කට්ටිය නිවන් දැකලත් නැහැ. ඒ කට්ටියෙන් අහලා කවුරුත් නිවන් දැකලත් නැහැ. ඒක නිසා ඒ දැනට රහතුන් අපි දන්න හැටියට කවුරුත් නැහැ. රහතුන් කියලා කියන අයත් කියන්නේ සම්පූර්ණයෙන්ම බමුණු මත, ප්‍රකාශ කරන්නේ බමුණු මත. කොම තව තවත් මහජනයාව මිත්‍යාවට ඇදලා දාන මත පමණයි. ඔය කලින් කලට ඕවාගේ මතුවෙනවා. ඒ මතුවෙලා තමන්ගේ මුදල් වාහන වාහන ඉන්න තැන් අර මේ ඔක්කොම ලාස්ති කරගන්නවා. ඒ විදිහට ඒක වංචාවක්. ඇත්ත කිව්වොත් අනිත් අය නිවන් දකින්න ඕනේ, තමනුත් නිවන් දැකලා තියෙන්න ඕනේ. ඒගොල්ලෝ නිවන් දකින්නවා තියා බුද්ධ ධම්ම කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ තාම. ඔය රහතුන් වහන්සේලා ඉන්නවා, රහත් කියලා කියන අය ඉන්නවා, රහතුන් වැඩි මග ඔස්සේ ගියා ඉන්නවා. තාම බුද්ධ ධම්ම කියන්නේ මොකද්ද දැකලා නැහැ. බොහොම සරල දෙයක්. මොකද්ද මේ බුදුන් දැකීම, ධර්මයේ දැකීම කියන්නේ? වෛද්‍යතුමනි, අද ගිහියොයි වෛද්‍යය අතර මේ අඟුලිමාල බිත්තද මේ වැඩියෙන් ජනප්‍රියලා තියෙනවා. ඒකෙන් මේ සහනය බලාපොරොත්තුනේ අම්මලට නව ගෙබිණි මවුරුන්ට යහපතක් වෙනවද? මාල පිරිත කියලා මේ ගැමිණි මවුරුන්ට කියන පිරිතක් අපි ඉස්සලා පිරිත් ගැන කතා කරා. පිරිත් කියන්නේ නිකන් ආරක්ෂාවට කියන එකක්, නිකන් පොතේ තියෙන ගාථා ටිකක්. කටපාඩමෙන් එහෙම කිව්වට කාටවත් හොඳක් වෙන්නේ නැහැ. ගැමිණි මවුරුන්ට, ළමයට, බඩේ ඉන්න ළමයට කිසි ප්‍රයෝජනයක් නැහැ. නිකන් මිනිසුන්ගේ රවටලා මුදල් එකතු කරගන්නවා විතරයි. එවැනි දේවල් කිරීමෙන් රටේ තව තවත් ප්‍රපාතයකටයි යන්නේ. රටේ මිනිස්සු මෝඩ වෙනවා. එවැනි දේ කරන අයත් මෝඩයි, කියන අයත් මෝඩයි. ඉතින් ඒකයි එවැනි දේ කරන අම්මලාට හම්බෙන ළමයින්ටත් අන්තිමට වෙන්නේ මොකද? ඒ වගේ දේවල් වලට පෙළඹෙනවා. ඒ වගේ දේවල් කරනවා. ඒ වගේ අම්මලා නිතර නිතර අර මිත්‍යාවල ඇලෙනවා. ඒගොල්ලෝ බුද්ධිමත් වෙන්නේ නැහැ කවදාවත්. අත් ඔස්සේ අඟුලිමාල පිරිත් කියන්න ගිය අම්මා කෙනෙක් හම්බෙච්ච ළමේ බුද්ධිමත් වෙන්නේ නැහැ. ඒ මොකද? ඒ අම්මා ළමේ හම්බුනාට පස්සේ තම කරන්නේ ඒ වගේ මිත්‍යා වැඩ. එයාටත් පුරුදු කරන්නේ ඒ වගේ මිත්‍යා වැඩ. ඒක සම්පූර්ණයෙන් මිනිසුන්ගේ රවටා ගැනීමක්. මම දන්නවා රහතන් වහන්සේ කෙනෙක් ඉස්සර වැබිනි මවුරුන්ට ක්ලිනික් එකක් තිබ්බා. අර ඩොක්ටර්ස්ලා ක්ලිනික් තියෙනවා වගේ. අඟුලිමාල පිරිත කියලා. ඒ තරම් මෝඩ කට්ටිය තවමත් ඉන්නවද මේ රටේ? අපිට පුදුමයි. එවැනි මෝඩ කට්ටිය තව ඉන්නවා කියලා රටේ ගිහිලා පිරිත් අහන එක. බඩේ ළමයා ඉද්දි. වෛද්‍යතුමනි, අපි අවුරුදු 10 ගණනක් තුල මේ සංස්කෘතිය ආගම සමග එකට බැඳිලා ඒ තුල ජීවත් වුණා. ඒ සංස්කෘතිය තුළ ජීවත් වීම උඩ අපිට මේ නිවන කියන එක දකින්න අපහසු වෙලා තියෙනවද කියලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ආදි කාලේ බබුණෝ, ඒ කියන්නේ අපේ මයිලා, ඔය බුද්ධ ආගමයි බෞද්ධ සංස්කෘතියකුයි කියලා එකට හදලා ඒක එකට වෙලිලා, ඒ කියන්නේ සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියක් වුණා. එහෙම වෙලා ඒක දිගටම පවත්වාගෙන ආව බෞද්ධ සංස්කෘතියක් හැටියට. රජවරුත් ආදි කාලේ, ඒ රජවරුත් දන්නේ නැහැ මොකද්ද නිවන කියන්නේ, බුද්ධ ධම්ම කියන්නේ මොකද්ද දන්නේ නැහැ, බුද්ධ දේශනාව කියන්නේ මොකද්ද දන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ටත්
උපදෙස් දුන්නේ මේ බමුණු මත තියෙන හාමුදුරුවෝ. ඒ බුද්ධාගමේ කට්ටිය. නමුත් බුදුහාමුදුරුවෝ සූත්‍රයක කියනවා මේ බුද්ධ දර්ශනය කවදා හෝ සංස්කෘතියක් වඩ පත්වෙච්ච දා ඉඳලා රහතුන් පහළ වෙන්නේ නැහැ කියලා. ඒක මේගොල්ලන්ට පෙන්වන්නේ නැහැ, පෙන්න දෙන්නේ නැහැ මහජනයාට. සංස්කෘතියයි බුද්ධ දර්ශනයයි එකට වැළුණොත් අන්න මතුවෙන්නේ බුද්ධාගමක්. අන්න එතකොට රාහතුන් වහන්සේලා පහළ වෙන්නේ නැහැ කියලා එක බුද්ධ දේශනේ තියෙන එකක්. බුදුහාමුදුරුගේ එකක්. අපි කියන එක නෙවෙයි බුදුහාමුදුරුගේ එකක්. දැන් ඒක සනාථ වෙලා ඉවරයි. මෙච්චර කල් සංස්කෘතියක් හැදිලා. මොකද සංස්කෘතිය හැදෙන්නේ හිතලා. ආගමක් හැදෙන්නේ ඒ වගේ. ආගමක් හැදෙන්නේ හිතලා. මෙන්න මේ හොඳ දේවල් කරොත් හොඳයි, මේ වගේ නරක දේවල් කරොත් නරකයි. යාදී වශයෙන් ජීවන ක්‍රමයක් හදාගෙන ඒ සිතීමෙන් කරන ලද කිසි දෙයක් බුද්ධ ධර්මයට අදාළ නැහැ. බුද්ධ ධම්ම කියන්නේ සිතිවිල්ලෙන් එහා මනසෙන් නික්මිලා. ඒසුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෞතම සාසනම් කියන ගෞතම පණිවිඩය මනසෙන් නික්මීමයි. එතකොට මනසෙන් නික්මිලා සිතිවිල්ලෙන් එහා ගිහිල්ලා අන්න ලෞකික වලින් මිදිලා ලෝකෝත්තර තත්ත්වයට ගිහිල්ලා ප්‍රඥායසෙන් මතු කරන තැන්වල ඔවැනි දෙයක් නැහැ. සංස්කෘතියක් නැහැ. අපේ සංස්කෘතියක් ලංකාවේ තියෙන්න ඕනේ නොතියෙන්න කියලා අපි කියන්නේ නැහැ. ඒක තියෙන්න ඕනේ ලාංකික සංස්කෘතියක්. බෞද්ධකක් නෙමෙයි. හැමෝටමයි තියෙක. ඒක ඒ කලාකාරයෝ මවන එකක්. බෞද්ධ දර්ශනයේ එහෙම සංස්කෘතියක් නැහැ. බුද්ධ ධම්ම දකින්නකොට එහෙම සංස්කෘතියක් පේන්නේ නැහැ. එහෙම සංස්කෘතියක් වුණා නම් අන්න එදා සිට නිවන වැහෙනවා. රහතුන් පහළ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. ඉතින් මේක මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මෙන්න කට්ටිය ඇවිල්ලා දැන් බෞද්ධ සංස්කෘතිය නැති කරන්න හදනවා. අත් වශයෙන් බුද්ධ ධර්මයේ මත වෙනකොට, බුදු දහම මත වෙනකොට, ප්‍රඥායස මත වෙනකොට බෞද්ධ සංස්කෘතිය නැති වෙනවා. ඒක අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි, නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් දිරියට ඒක තේරෙයි. සංස්කෘතිය කියන එක වෙනම යනවා. බෞද්ධ සම්බන්ධ නොකර. එතකොට බුදු දහම වෙන් වෙනවා ওই බෞද්ධ සංස්කෘතිය. බුද්ධාගම තමයි යන්නේ සංස්කෘතියත් එක්ක. ඒකත් ඇඳගෙන හාමුදුරුවෝ නිවන් දකින්න හැටි දන්නේ නැහැ. සමාජ සේවයක් කරනවා කියලා සමාජීන මිනිසුත් එක්ක සංස්කෘතියක් පවත්වාගෙන යන්න හදනවා. ඒත් දැන් ලංකාවේ මොකද්ද දැන් තියෙන සංස්කෘතිය? දැන් තියෙන්නේ සංකර සංස්කෘතියක්. ලංකාවේ සංස්කෘතියක් නෙමෙයි මේ තියෙන්නේ. සංකර එකක්. දැන් පාරේ යනකොට තේරෙනවා മന്ത്രിවරු ගහගන්නවා. පාර්ලිමේන්තුවේ මිනිස් කුඩු විසිකනවා. අන්න එවැනි දේවල් මේ අන්තිමට බෞද්ධ සංස්කෘතිය දියුණුවලා ඇවිල්ලා තියෙන අන්න ඒ වගේ තැනකට අපේ රට දැන්. ඒ නිසා අපි බෞද්ධ කියන එක වෙන් කරන්න ඕනේ සංස්කෘතිය. වෙන් කළ සම්පූර්ණේම බුදුහාඳුරන්ට අපහාස නොවන හැටියට නිවන් දැකීම වෙන් කරන්න ඕනේ මේ කරන බහුබූත වැඩවලින්. සංස්කෘතිය කියන්නේ සිතීමෙන් මනස කරන දෙයක්. මනස කරන කිසි දෙයක් බුද්ධ ධර්මයට අදාළ නැහැ. ඒක හුඟක් අයට තේරෙන්නේ නැහැ. නමුත් නිවන් දකින්නවා කියන්නේ මනසෙන් කරන වැඩක් නෙමෙයි. මනසෙන් නික්මෙන්න ඕනේ, ප්‍රඥාස මතු වෙන්න ඕනේ. හුඟක් අය දන්නවා නිවන් දකින්නේ ප්‍රඥාසෙන් කියලා. ඒ නිසා ඒකට උත්තරය සංස්කෘතිය වෙන් වෙන්න ඕනේ බුද්ධ දර්ශනයෙන්. දැන් සංස්කෘතියයි බුද්ධ ආගම කියලා හැදිච්ච එකයි පහසුවෙන්ම එකතු වුණා. මොකද එතකොට තව තවත් බුද්ධ දර්ශනය යට යනවා. එතකොට නිවන් දකින්න කතාවක් මතු වෙන්නෙම නැහැ. අර සිවුරු දා ගන්නකොට විතරයි කියන්නේ නිවන් දකින්න ඕනේ කියලා. ඊට පස්සේ නිවන් දකින්න කතාවක් ඇත්තෙම නැහැ. ඒ පොරොන්දු සේකම සේරම කඩ කරනවා ටික කාලයක් යනකොට. අයිතිතුමනි, අද අපිට සමාජීය දියා බලපුවාම පැහැදිලිව පෙනියන දෙයක් තමයි අපේ සමාජයේ ඉතා බැරෑරුම් ලෙස පරිහරණය කරා ගමන් කරනවා. ආධ්‍යාත්මික ගුණ වගාවතින් ඉතාම පහත් තත්වයකට වැටලා තියෙනවා. ඉතින් මොකක්ද මේකේ හේතුව? මෙච්චරම ආගම් තියෙන මේ තරම් වන කියන රටක, මේ තරම් ධර්ම දේශනා 400 ගණනක් මාසිකට කියන රටක මෙවැනි දෙයක් වීමට හේතු කුමක් විය හැකිද? ඒක මහා දුර්දාන්ත තත්වයකට පත්වලා තියෙනවා. අපි මීට කලින් සාකච්ඡා කරපු පරිදි මේ පිළිබඳව පැහැදිලි විග්‍රහයක් කරන කාර්යතුමෝ. ඔව්, ඔබ කිව්වා දැන් මාසෙකට 430 ගණනක් තියෙනවා කියලා ධර්ම දේශනා මේ විද්‍යුත් මාධ්‍යවල, රේඩියෝවල. නමුත් කවුරුත් නිවන් දකින්නේ නැහැ. පාර යන හැම තැනම බුදු පිළිම තියෙනවා. කවුරුත් නිවන් දැකලා නැහැ. හැම තැනම බෝගස්වල වැටවල් බැඳගෙන පාම්පත්තු කරනවා, වඳිනවා. තාක් බෝගස්වලට හිටන් වැඳ වැඳ මිනිස්සු ඉන්නවා. කවුරුත් නිවන් දැකලා නැහැ. ඇයි මේ? ඇයි එහෙම නිවන් දැකලා නැත්තේ කියලා කවුරුත් අහන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට කියලා තියෙන ලබන සැරේ නිවන් දකින්නේ මේ සැරේ නෙමෙයි. බුදුහාඳුරු කියපේකට සම්පූර්ණ විරුද්ධ එකක්.
අත වශයෙන් බ්‍රහ්මජාල සූත්‍රයේ බුදුහාඳුර කියනවා මං නොකියපු දේ කියමින් හැබැයි මට මගේ ගුණගායනා කර කර මට පූජා පවත්වමින් මං නොකියපු දේ කියනාගෙන් පරිසම් වෙන්න කියලා. ඒගොල්ලෝ තමයි ඔය දැන් අපි කියන හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ තමයි ඔය තරම් බණ කියන්නේ. චැනල් එකක් තියෙනවා. ඒක හැමතිස්සෙම බණමයි යන්නේ. ඒ කෙනෙක්වත් නිවන් දැකලා නැහැ. ඒක බණ කියන කෙනෙක්වත් නිවන් දැකලා නැහැ. අත වශයෙන් ඒ චැනල් එක නම් කරන්න ඕනේ බමුණා චැනල් කියලා. ඒක ඔක්කොම බමුණු දහම කියන එක. ඒකයි කවුරු නිවන් දකින්නේ. ප්‍රතිපලින් නැති චැනල් එකක්. ඒ ස්කෝල්ට ගිය කවුරුත් විභාග පාස් වෙන්නේ නැහැ. ඒත් මිනිස්සු ඕක දාගෙන අහනවා. මෙන්න එකක් අහන්න දෙයක් නැති නිසා. මොකද ඒගොල්ලෝ අපි සත් කියන සත්‍ය ධර්මයේ අහන්න මිනිසුන්ගේ පොළඹවන්නේ නැහැ. මිනිසුන් කර කියනවා යන්න එපා අහන්න එපා. මේ මිත්‍යා දෘෂ්ටික ටිකක් ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලොත් මිත්‍යා දෘෂ්ටික කියලා. ඒගොල්ලෝ සම්මාදිට්ඨි නැහැ. මේ සම්මාදිට්ඨි කියන්නේ ප්‍රඥාස පහළ වෙච්ච අය. අපි ඇවිල්ලා මිනිසුන්ට කියන්න යන්නේ නැහැ දන්නේ නැති දෙයක්. ඒ හාමුදුරුවෝ වගේ නෙමෙයි වෛද්‍යවරු දන්නේ නැති දෙයක් කියන්න යන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැති දෙයක් කියලා සල්ලි හම්බ කරගන්නවා. කතා කරන්න ඇවිල්ලා කායිකවත් මුදල් ගන්න නැහැ. කෑම ගන්න නැහැ. අඳින්න පළඳින්න ගන්න නැහැ. යාන වාහන ගන්න නැහැ. සත්‍ය ධර්මයේ සත්‍ය දේ දේශනා කරනවා. සත්‍ය දේ කියා දෙනවා. Tamandat පුළුවන් නම් මෙන්න මේ දේ අහලා නිවන් දකින්න කියලා. ඒතොර දැන් ඔය මෙච්චර කල් ඔය බුදු පිළිම ගහලා තියෙන හැමතැනම බෝගස් වටේ වැටවල් ගහගෙන රන් වැටවල් ගහලා සමහර තැන්වල. නමුත් කිසි කෙනෙක් නිවන් දකින්නේ නැත්තම් මොකටද? වැඩක් තියෙනවද? බුද්ධ දේශනාවේ නිවන් දැකීම සඳහායි. වචන දෙකක් කියනකොට නිවන් දකින්න එක. මේගොල්ලෝ මොකටද මේ වැටවල් ගහගෙන බුදු පිළිම ගහගෙන හැමතැනම හැම හාමුදුරුවම හදන්නේ අනිත් පන්සලට වැඩිය ලොකු බුදු පිළිමයක් ගහන්න. ලෝකෙම තියෙන විශාල පිළිමේ ගහන්න. මොකටද? නිවන් දකින්න නැත්තම් කිසිම තේරුමක් නැහැ. ඒක මේ මිත්‍යා දෘෂ්ටික කට්ටියට මිත්‍යාවට පුහුණු කරපු මිත්‍යාවෙන් නාවපු මිත්‍යාවෙන් මොළසෝදපු මහජනතාවට තේරෙන්නේ නැහැ. බුදු පිළිම වැඩි වෙන වැඩි වෙන නිවන් දකින්න ඇත් වැඩි වෙනවද? බෝගස් වැඩි වෙන නිවන් දකපු අය වැඩි වෙනවද? ඒවා සංකේත පමණයි. බුද්ධ ධම්ම තියෙන්නේ තමා තුළ. තමා තුළින් මතුවෙන්න ඕනේ ඒක. අත වශයෙන් නිවන් දකින්න පන්සල් යන්න අවශ්‍ය නැහැ. තමා තුළින් ඒක මතු කරගන්න පුළුවන් ගෙදර ඉඳගෙන. ගෙදර ඉඳගෙන නිවන් දකින්න පුළුවන්. පන්සල් ගියා කවුරු නිවන් දැකලත් නැහැ. පන්සලේ ඉන්න ඇත් නිවන් දැකලා නැහැ. ඒ නිසා පන්සල්ට ගියොත් අත වශයෙන් නිවන් දකින්නෙත් නැහැ. මොකද එතන මිත්‍යාව පුහුදු කරන්නේ. මිත්‍යාව අහන්නේ, මිත්‍යාව ඇහෙන්නේ, මිත්‍යාව තමයි ඇඟ ඇතුළට යන්නේ. මිත්‍යාව තමයි දැනගන්නේ. එතකොට මිත්‍යාවක් දැනගත්තොත් කවදාකවත් නිවන් දැකීමක් නැහැ. මොකද නිවන් දැකීමේ සම්මාදිට්ඨි කියන්නේ මනාව දකින්න ප්‍රඥාසෙන්. ඒ ප්‍රඥාස මත වෙන්නේ නැහැ මිත්‍යාව තියෙනකම්. ඒ නිසා කොච්චර ටීවී එකේ බණ ඇහුවත් අපි මේ හාමුදුරුන්ට අපි ආරාධනා කරන ওই ටීවී එකේ channel වලින් හාමුදුරුන්ට අපිත් එක්ක එන්න සාකච්ඡා කරන්න සුවහදව ඇවිල්ලා මාධ්‍යවල නිවන් දකින්න හැටි. ඔබ මෙච්චර කල් ඇයි මේගොල්ලන්ට කිව්වේ? තමා නිවන් නොදක ඇයි කිව්වේ? බුදුහාඳුර කියලා තියෙනව නේද? පස්වක දවසෙන්ද මම මේක දකින්න නැතුව ඇවිල්ලා ඔබට කිව්වද කියලා. හැබැයි ඔබ ගිහිල්ලා හැමෝටම කියලා මුදල් ඉල්ල ගන්නවා. බඩකට එන්නේ නැහැ සල්ලි දෙන්න නැත්තම්. යාන වාහන අරගෙන සුඛෝභෝගී ජීවිත ගත කරන්නද බුද්ධ දේශනේ තියෙන්නේ? නැත්තම් නිවන් දකින්නද කියලා මහජනතාව දැන් ඒගොල්ලන්ගෙන් අහන්න ඕනේ.